අයිබවන් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා අද මම ඔයාලට අමුද්‍රව්‍ය දෙකකින් තේබන වෙලාවට ගොඩාක් රසට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් sweet recipe එකක් තමයි අරගෙන ආවේ ඉතින් අපි බලමු කොහොමද මේ sweet එක හදාගන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා අපිට මුලින්ම රට කජු ග්‍රෑම් 50ක් ඕන වෙනවා පොතු ඇරලා සුද්ධ කරලා අරගන්න ඊළඟට ලෑල්ලේ තියලා මෙන්න මේ වගේ පිහියෙන් කෑලි හිටින විදිහට කපලා අරගන්න. ග්‍රයින්ඩ් කරන්නවත් කොටන්නවත් එපා පිහියෙන් කපලා අරගන්න. ඊළඟට ඕන වෙන්නේ සීනි. සීනි කප් එකක් ඕන වෙනවා. අඬු කෝප්ප එකක් ගන්න පුරෝපු අඬු කෝප්ප එකක්. මේ දෙක තමයි ඕන වෙන්නේ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි ට්‍රේ එකක් ලෑස්ති කරගන්න ඕනේ. ඇලුමිනියම් ට්‍රේ එකක් අරගෙන බටර් හරි ඔයිල් හරි ගන්න. මම බටර් තමයි ගෑවේ. ගාලයක ලෑස්ති කරලා තියාගන්න. ඊළඟට තාච්චියක් ලිපේ තියලා අපි ගත්ත සීනි එක දාගන්න. දාලා ගින්දර අඩු කරලා සීනි එක කැරමල් කරගන්න. ගින්දර ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න අඩු කරලා තියාගන්න. පොඩි වෙලාවක් යනකොට මේ වගේ ඉක්මනින්ම සීන් ටික දිය වෙනවා. ඔයාලා පොඩි හැන්දක් අරගෙන මේ වගේ කලවම් කරන්න. හැන්ද පුරාම සීනි ටික ගන්න එපා. හැන්ද යට කොටසෙන් විතරක් කලවම් කරන්න. මේ වගේ කලවම් කරාම ඉක්මනටම කැරමල් වෙනවා. මොකද සීනි ටික මිශ්‍ර වෙන නිසා. ගින්දර ගැන සැලකිලිමත් වෙන්න අඩු ගින්දරේ තමයි අපි කැරමල් කරන්න ඕනේ. නැත්තම් තිත්ත වෙන්න බලනවා. ඒ නිසා අඩු ගින්දරේ සීනි ටික හොඳ ලස්සනට පාටට එනකන් කැරමල් කරගන්න. ඔන්න දැන් හොඳට සීන් ටික දිය වෙලා මේ විදිහට කලවම් කරාම ඉක්මනින්ම සීනි දිය වෙනවා. දැන් හරි ගානට ඇවිත් තියෙන බලා ගන්න පදම හැන්දට අරගෙන මේ වගේ වක් කරාම මුල ටික වැටිලා අන්තිම බිඳුව හොඳට නූල් ඇදී ඇදී වැටෙන්න ඕනේ. ගින්දර නම් අඩු කරලා තියාගන්න නැත්තම් තිත්ත වෙන්න පුළුවන්. මේ ගානට ආවට පස්සේ රට කජු ටික එකතු කරන්න. එකතු කරලා කලවම් කරලා ලිප ඕෆ් කරලා ඉක්මනින්ම ලෑස්ති කරපු ට්‍රේ එකට අයින් කරන්න. රට කජු ටික දැම්මට පස්සේ ලිපේ ගොඩාක් වෙලා තියාගන්න එපා. රට කජු ටික දාපු ගමන් හොඳට කලවම් කරලා ඉක්මනින්ම බාලා ට්‍රේ එකට අයින් කරන්න. ඔයාලා මේ මිශ්‍රණය ට්‍රේ එකට දැම්මට පස්සේ ට්‍රේ එක අල්ලන්න යන්න එපා. ගොඩක් අත පිච්චෙන්න පුළුවන්. මොකද ට්‍රේ එක ඉක්මනින්ම ගොඩක් රත් වෙනවා. ඒ නිසා ට්‍රේ එකට දාලා හොඳටම නිවෙනකන් සෙට් වෙනකන් තියලා තියන්න. ඔන්න දැන් හොඳටම නිවිලා සෙට් වෙලා තියෙන්නේ. හරිම ලේසියෙන් අපිට ගලව ගන්න පුළුවන්. බටර් ගාලා තියෙන නිසා ඉක්මනින්ම ගලවෙනවා. මේ බලන්නකෝ ලස්සනට අපිට ගලවලා අයින් කරගන්න පුළුවන්. හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම හරිම සුවඳයි. හරිම ලේසියෙන් අපි හදාගත්තේ බොහොම පොඩි කාලයකින්. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයාලා මේ රෙසිපි එකට නම් ගොඩාක් ආස වෙයි. දැන් ඔයාලට මේක කෑලි වලට කපා ගන්න පුළුවන්. මම අතින් තමයි කඩලා ගන්නේ. මේ බලන්නකෝ හරිම ලේසියෙන් කෑලි වලට කඩා ගන්න පුළුවන්. ඔයාලා කැමති ප්‍රමාණයේ කෑලි වලට කඩා ගන්න. හරිම රසයි. ඒ වගේම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා. ඔයාලට දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම මගේ යාළුවෝ අතරේ මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔය අලුතින් මගේ channel එකට එකතුන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.